වතාවට තාත්තා මාව එක්කන් ගිහිල්ලා ජීවත් වෙලා හිටපු අපි අවසානෙම බලපු පෙරහැර තාත්තත් එක්ක මට මේ දලදා මාලිගාවේ පහළ මාලයට එක්කන් ගිහිල්ලා ඒ දලදා මාලිගාවේ පහළ මාලේ වටේ කැරකෙනකොට පුතේ මේක තමයි අපේ චිත්‍ර මේක තමයි අපේ ලංකාවේ කලාව ඒ කියන්නේ ඒ දලදා මාලිගාව සම්බන්ධ පෙරහැර අවසානයේ අපිට අපේ ඒවා උගන්වන්න ඕනේ ඇත්ත වශයෙන්ම අපේ දූ දරුවන්ට ඒ කියන්නේ අපේ මේ රටේ දෙමව්පියන්ගේ වගකීමක් ඒ කියන්නේ දලදා මාලිගාව තුළ අන්තර්ගත වෙන ඒ සියලුම අංගයන් අපි ගජනායක නිලමේද දියවඩන නිලමේද ඒ සියලුම දෙනා ඒ කියන්නේ අපේ සිංහල චාරිත්‍ර ඒ සිංහලකම මතුවෙන විශේෂම අවස්ථාවක් තමයි සිංහලයාගේ කලා මේ උරුමයන් ඒ කියන්නේ මේ අනික් ලෝකයට පෙන්වන ඒ කියන්නේ විශාල වශයෙන් විදේශිකෙන් රැස් වෙන ඉතාම අලංකාරවත් වූ මංගල්‍යයක් තමයි දලදා පෙරහැර. ඉතින් මේ දලදා පෙරහැර ගැන මට කතා කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. නමුත් දලදා පෙරහැර ඇතුළත් වෙන ඒ සංගීතාංග ඒ කියන්නේ පෙරපද ඒ නාද පෙරහැර බලලත් අදත් ඒ කියන්නේ කාලයකට පස්සේ වුණත් ඒ තාලයන් අපේ ඔළුවේ ඒ කියන්නේ මේ ඇහෙනවා ඒ කියන්නේ ඒ නාද මාලාවන් අපේ ඒ කියන්නේ ඕනම කෙනෙකුට තමන්ගේ කලාවන් තමන්ගේ ගායනයන් තමන්ගේ සංගීතය ඒ සියලුම දේවල් හිතන්නේ ඒ කියන්නේ අනාගතයට විශාල ඒ කියන්නේ ළමයින්ව හැඩගස්සන නම් අනාගතය අනිවාර්යයෙන්ම කුඩා අවදියේදී අපේ දරුවන්ට දලදා පෙරහැර දලදා මංගල්‍ය දලදා ඇසළ පෙරහැර අපි අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕනේ කියන එක.